මම කියන්නේ පිළිගන්නේ මේ කියන්නේ වාසු වෙන ශිල්ප පිළිගන්න. ඒත පිළි අරගෙන හොඳට ගියක් දොරක් හදාගන්න සතුටින් ජීවත් වෙන්න නිරෝගී වෙන්න. මේ හැම දෙයකටම පොහුඟක් හේතු බලපාන තමන්ගේ නිවස. අදකින් ඇතනේ නේද? සමහර ගාවල බේත් පෙති තාත්තත් බොනවා අම්මත් බොනවා නේද? දරුවොත් බොනවා ඉවරයක් නැහැ. ඉතින් සල් ටික පූජා කරනවා බේස් සාපොල්ට. ඒක කරන්න එපා. ලෙඩක් නැතු වෙන්න තමයි කියන්න තියෙන්නේ. දැන් තිලක් මහත්තයා මේ අපි දැන් කල්නුත් කතා කරා බොහෝ දේවල් වාස්තු දෝෂ පිළිබඳව කොහොමද ලැබෙන ප්‍රතිචාර එහෙම දැන් ඉතින් හුක් හොඳයි මොකද හොඳනේ මට කතා කරලා කියනවා මේ අපි මම හොඳට පැහැදිලි කරලා මේ කියලා දෙනවනේ මේක කියන්නේ මම මේ දැන් ප්‍රශ්නෙත් කියන උත්තරෙත් කියනවනේ ඔව් ඒගොල්ලෝ හරි කැමැති සමහර අය දැන් මම අනෙක් කරමු උත් කියනනේ මේ ප්‍රශ්නෙ කියලා උත්තරේ කියන්නේ නැහනේ ඉතින් හුඟ දෙනෙක් තමන්ම හදාගත්තු දේවල් තියෙනවා අර ගිය සැරේ මම අපි වැඩසටහනේ මම අරගෙන ගස් ලැබු ගස් කිසල් ගස් හොඳ නැහැ කියලා බොහෝ දෙනෙක් මට කිව්වා අපි බොහොම සතුටින් ඒ ගස් සමග ඉවත් කළා දැනුත් තමාර ටිකට් ප්‍රතිඵල තියෙනවා කියලා ඒ චුට්ටට ඒ කියන්නේ මේ විනාශකාරී ඒ කියන්නේ කඩාහැලන ගස් තියන්න එපා කියලා මම කිව්වනේ ඒක දැනටත් ඒගොල්ලෝ ප්‍රතිඵල කියලා ඒගොල්ලෝ මට කියනවා ඒ කියන්නේ ප්‍රතිපල තියෙනවා කියලා මට කියනවා ස්පනා පිට ප්‍රතිපල දෙන්නේ මම තව තමාරු මට කියනවා ඉතින් මේ දැන් දර්ශක මහත්තයා විශේෂයෙන් මට තවත් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් මේ දර්ශක මහත්තයා වීඩියෝ අනිවාර්යෙන් බලන්න කියලා හොඟ මට කාන්තාව කියනවා කියන්නේ ඒගොල්ලෝ කියන අනිවාර්යෙන් දර්ශක මහත්තයා වීඩියෝ එකක් නිකුත් වෙන ගාම අනිවාර්යෙන් ඒ ඉවරණකම් බක් කියවනවලු නිකන් දැන් ටෙලි නාට්‍ය බලනවා වගේ කියන්නේ චුට්ටිට බලන ඒ කාන්තාව තියෙන්නේ මේ වෙලාවට ඔක්කොම කියවනවා දැන් සමහරව මට කතා හරිනවා දුරකට නෑ පුතුන් දෙනවා මම මේ භාගය බල බල ඉතුරු ටික බලලම කතා කරන්න කියලා ඉතින් බොහොම සන්තෝෂයෙන් හොඳනේ මට කතා කරන්නේ. අනික තමයි මම ගැන එකක් කතා කියන්න දෙන මම ගැන වර්ණනා කරන්න නෙමෙයි. බොහෝ අය මට බයෙන් බයෙන් කතා කරන්නේ. මොකද සමහර අය මං හිතන්නේ ඇඟට මගත සැර වෙලා ඇති ඒගොල්ලෝ. ඔව්. ඇඟට කඩා පැනලා ඇති. මං එහෙම කාටවත් එහෙම කරලා නැහැ. මම බොහොම කරුණාවන්තකමෙන් කතා කරන සමහර අය සමහර පැය කාලා පැය බය සමහර මම කතා කරලා ඇති. ඔව්. මම ෆෝන් එක කට් කරන්නේ නැහැ. ෆෝන් එක බිසි කියලා කියන්නේ නැහැ. එතකොට මම කාටවත් ඇඟට කඩා පයින් නැහැ සැර වෙන්නේ නැහැ. එහෙම වුණත් මේ වාසු විද්‍යාවතියම කිසි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඔව්. මං ඉතම ගෞරවයෙන් ඔයගොල්ලෝ පිළිගන්නවා හැම කෙනෙක්ම හොඳට මේ වැඩසටහන බලන්න දනුස් මහත්තයා වැඩසටහන් අනිවාර්යෙන් බලන්න බලලම ඉගෙන ගන්න. දැන් තිලක් මහත්තයා මේ වාස්තු විද්‍යාවට එහෙම නැත්නම් මේ වාස්තු වලට අමතරව ජ්‍යොතිෂ පැත්ත වැඩ කටයුතු කරනවද? ඔව් අපි ඉතින් මුලින් කරේ මුලින්දී අපි හැම එකක්ම කළානේ. අපි මුලින්ම කේන්ද්‍ර හදන හැටි, කියන්නේ කේන්ද්‍ර මේ පලාපල කියනවා. ඒතර අපි තත්කාල නිමිති ශාස්ත්‍රය කරනවා. එතකොට මල්වර පලාපල හොඳ විස්තරයක් අපි කරනවා. අපි විස්තර පත්‍රික හතරක්ම දෙනවා. එකකොලන්නේ මේ දෙන්නේ. ඒතර අපි නැකත් සම්බන්ධ වාස්තු කියන්නේ ගියක් හද නැකත් බලන්න අපි නැකත් හොඳ නැකත් තුනක් අපි හැදී මඩ කටයුතු කරනවා. ඉතින් අපි ජෝෂ්‍ය කටයුතු හැම එකක්ම කරනවා ඉතින්. හැම එකක් කියන්නේ හැම ඒක අදාළ හැම එකක් අපි ඉගෙනන තියෙන අවුරුදු 40 30 ඉගෙනන තියෙන මේක ඉතින්. ඔව්. ඉතින් අපිට අමුතු දෙයක් නැහැ අපිට අමාරු දෙයක් නෙමෙයි. අපි සරලයි. ඔව්. දැන් තිලක් මහත්තයා අපිට පුළුවන් වේද හැමුණොත් ඉදිරි දවසකදී කේන්ද්‍ර පිළිබඳව ජ්‍යොතිෂ පිළිබඳව වැඩසටහනක් කරන් එන්න. පුළුවන් අපි වැඩසටහන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි ඉස්සලාම අර මේ අපි වාස්තු විද්‍යාව වැඩසටහනේ අපි මූලධර්ම කියලා දුන්නනේ. ඔව්. ඍෂිවරුන්ගේ විස්තර. අපි ඒ වගේ වාස්තු ජ්‍යොතිෂෙත් එහෙම අපි පටන් ගන්න නිකන් නෙමෙයි. අපි ඉස්සලා මේක මේ ජ්‍යොතිෂ පැවතුණු අතීතේ ඉඳන් පටන් කියන විස්තර. කොයි කාලෙද මේක පටන් ගත්තේ? කවුද මේ මුලින් මේ ජ්‍යොතිෂ කවුද කළේ? ඒ වගේ ඉස්සලා සිද්ධාන්ත කතා කරලා ඉන්නවා. අපි දෙවෙනි වතාවට අපි කරන නවග්‍රහයන් ගැන හොඳට විග්‍රහ කරනවා. ඔව්. අපි ලස්සන රසවත් කතා කැටියට ඕලන්න හොඳට විස්තර අපි කරන්නම් ජෝසිය ගැන. ඔය සමහර පට්ටපල් බොරු කියන ජෝසිය. අන්න පට්ටපල් බොරු එක අපි අත්තර කරනවා. හරි අපි ඊළඟ වැඩසටහනේ දේ පිළිමදෝ බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් බලාපොරොත්තු වෙනවා. දැන් දුරපලාත් වලට එහෙම ඔබතුමාට කොහොමද ආරාධනා ලැබෙන්නේ? මම ආරාධනා ලැබෙනවා මේ දවස්වල මොකක් තත්ත්වය? මේ ටික පොඩ්ඩක් අපි පොඩ්ඩක් මේ නැවතලා ඉන්නේ පොඩ්ඩක් විවේක ඉන්නවා. අපි ඉතින් ඒ පලාත් වල තත්ත්වය බලලා අවස්ථාවක් හොය යනවා ඉතින්. ඒ ගිහිල්ලා කේන්ද්‍ර වල කටයුතු කරනවා. නෑ කේන්ද්‍ර වල කරන්නේ අපි මේ කරන්න නැත්තේ මොකද අපි යන කාරණා හැටියට කරන්න බෑනේ ඉතින්. ඔව්. අපිට දැන් දැනටත් අපි ටික ටික අපිට කේන්ද්‍ර වෙනවා අපිට දුරකට නේ දැනුනේ අපි කේන්ද්‍ර හතර යවනවා. අපි බොහෝ දෙනෙක මේ ප්ලෑන් තියෙන නිවාස ප්ලෑන්. ඔව්. අපි අපිට 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 මේ එහුවත් අපි බලන එක. ඒකට අපි මුදල් ගන්නෙ නෑ. එහෙන් පරීක්ෂා කරලා ඉදු කරනවා. අපි දැන් අපි කියන්නේ ඒක සුභාසුභ අපි දැන් ගුරු කොටෙන් බලතන අපි. ඔව්. දවසට පැය 3ට ඩ්‍රයිව් යන්න මොකද අපිට කොටක් දැම්මොත් බලන කාලය මැදනේ. නැත්නම් අපිට බැනුම් අහන්න වෙනවා. එහෙනම් අපිට 1 2 3ක් දාන්න අපි කතා කරලා අපි බලලා හකලා ඒ වෙලම ප්‍රතිඵල කියන්න. හරි. දැන් ඔබතුමා වාස්තු විද්‍යාව ගැන අපිට සඳහන් කරා ජ්‍යොතිෂ ගැන සඳහන් කරා ඔබතුමා මේ වෙදකම පිළිබඳවත් කතා කරනවා නේද? මේ සර්ප වෙදකම පිළිබඳව මොන හරි කරුණු ටිකක් අපිට කියන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මම ජලබිතික අසර්ප ශිෂ්‍ය වෛද්‍යවරයෙක්. මම මේ ටිකේ පොඩ්ඩක් ඒ වාඩු නවත්තර තියෙන මොකද මේ ජෝසි වටේ තුින්දා. ඔව්. ඉතින් මම දැන් මේ වැඩසටහන අවසානයේ මම මන්ත්‍රයෙකුත් කියන බලාපොරොත්තු වෙනවා. කියන්නේ කිසිම දවසක සර්පේ නොකන මන්ත්‍ර තියෙනවා. ඒක මට හොඳ අත්දැකීමක් විතර මටත් ඔය නයි පෑගිලා තියෙනවා. මාබිලු පෑගිලා පොළොන් සත්තු පෑගිලා තියෙනවා. දෂ්ට කරන්නේ.
ඒ වගේ ප්‍රබල මන්ත්‍ර හොඳ බුද්ධ මන්ත්‍රයක් දෙන්නේ. ඒ මන්ත්‍රය ගැන කියලා හිටියොත් සත්තු පැහැගුණක් දෂ්ට කරන්නේ නැද්ද? නෑ ඒ කියන්නේ අපිට අපි යන්න කලින් මතුරල යන්න ඕනේ නැද්ද? ඒක සත්තු අපිට හම්බෙන්නේ නෑ. ඒක මග ඇරෙනවා. බැරිලා පැහැගුණොත් එහෙම ඉතින් ඒක සතා කොහොම හරි මග ඇරලා යනවා ඉතින් කන්නේ නෑ. ඒ කියන්නේ එතන මුඛබන්ධනයක් වෙන්නේ නැතන. ඒ තරම් ආරක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් පැරණ බලන්න පැරණ අවුරුද්දකට ඉස්සර අනුරාධපුර දිස්ත්‍රික්කයේ 8000ක් විතර අවුරුද්දේ මැරතන සර්පෙන් දෂ්ට කළා. එහෙනම් පත්‍ර ලිපි ලිව්වත් මේ පත්‍රයක මේ සර්ප දෂ්ට පිළිබඳ දැන් පොළොන්නරුවේ වැඩිපුර පොළොංගුන් ඉඳලා තියෙන්නේ. පොළොංගනරු පොළොන්නරු. මේ ඇත්ත ඉස්සරම ඉස්සර මේ පොළොංග පොළොංගනරු වෙලා තියෙන්නේ පොළොන්නරු වෙලා තියෙන්නේ. ආහහා. මොකද අවුරුද්දේ 8000ක් මැරලා දෙන සර්පය කාලා. ආහහා. පොළොන්නරු දිස්ත්‍රික්කේ. ඒ වගේ ඒ කාලෙත් විදමහතුරු උන්නා නේද? විදමහතුරු 8000ක් මැරුණා දැන් 10000 අපි දැන් 10000ක් ඉන්න එකෙන් ඒක දැන් ඒක විදමහත්ය තමයි ගමකට ඉන්නේ. උගල බේරගත්තා නේද? ඔව්. දැන් නම් ඉතින් ඉන්ජෙක්ෂන් දෙකක් තියෙනවා. ඒ වුණාට ඉතින් දනුස් සිංහල දෙකම සමහරව කරලා බේරෙනවා. අනිවාර්යයෙන්ම. මොකද අපේ දේශීය අතර අපහාස කරන්න බෑ, ගරහන්න බෑ. ඔව්. අදට දේශීය දේශීය ભેද වෙන කවුරුත් කැමති නේද? අපි ඉඳන් ඉඟුරු කොත්තමල්ල බෙන්නේ තියෙන මේ භයානක රෝගකටත් බොන්නේ නේද? නේද? එහෙනම් ඉතින් ඒවා අපහාස කරන්න බෑ. ඇත්ත ඒක. ඔව්. බොහෝ දෙනාගේ අර ඉල්ලීම මත අපි ලබා දෙමුද මන්ත්‍රය මොකද්ද මේ මන්ත්‍රය කියන එක? හොඳයි දනුස් මහත්තයා. දනුස් මහත්තයා ඉල්ලීම් පිට මම මන්ත්‍රය දැන් කියලා පස්සේ අපි ඊළඟ විස්තරයක් පටන් ගමු නේද? ඔව්. මේ මන්ත්‍රය හොඳට මතක පාඩම් කරගන්න. අහං මං වජ්‍රයාමි වජ්‍රහස්ත තථාගතයාමි ලෝකේශර පංච තථාගතයාමි අසර්ප සර්ප භගවතෝ දීරත්‍ර නමක්. මං තව එක පාරක් කියන්නම්. අහං මං වජ්‍රයාමි වජ්‍රහස්ත තථාගතයාමි ලෝකේශර පංච තථාගතයාමි අසර්ප සර්ප භගවතෝ දීරත්‍ර නමක්. හරි, ඒක තමයි මන්ත්‍රේ. සර්පයන් වෙනුවෙන් පාදා කරන්න පුළුවන් ඔබ ගමනක් යන විට රාත්‍රී කාලේ කළුවරේ පාවහන් ගලවලා මේ මන්ත්‍රේ තුන් පාරක් කියවන්න කියලා පිටත් පිටපසට පදා ගන්න. මොකද සරෙප්පු දාලා පාඩම් කළොත් මේ මන්ත්‍රේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඕන මන්ත්‍රයක් එහෙමයි. අපි පොළට ඈත් වෙන්න ඕන. ආහ්. එහෙනම් අපි දැන් අපි අකුණක් වදින්නේ නැහැ. අපි දැන් ටයර් හතර දෙන වාහනයකට අකුණ වදින්නේ නැහැ නේද? ඒ වගේ තමයි අපි මන්ත්‍රේ සිද්ධ වෙන්න නම් බලපෙන්න මේ ඕන මන්ත්‍රයක් මතුරාදි පාවහන් දාලා මතුරන්න එපා. තයක පාරක් මන්ත්‍රය කියමුද? තයක පාරක් කියමු. තුන්වෙනි පාරනේ ඕං අහගන්න. අහං මං වජ්‍රයාමි. වජ්‍රහස්ත තථාගතයාමි. ලෝකේශර පංච තථාගතයාමි. අසර්ප සර්ප භගවතෝ දීරත්‍ර නමක්. උඩ මන්ත්‍රේ. ඒක තමයි මන්ත්‍රය. හරි, අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු. ඊළඟ කොටසදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාරවල් ගැන. පාරවල් කොහොමද මේ දිශාවල්? ඒ කියන්නේ ඉදමේ මායිම් පාරවල් කියන්නේ ඉදමේ තමන්ගේ ඉදමට ඉදමයිනෙන් ඉදමේ මායිමෙන් තියෙන පාරවල් වැටුනම ඒ දිශාවලට මොන විදිහටද බලපාන්නේ? තමන්ගේ ඉදමේ මායිමෙන් ඉදමයිනෙන් පාරවල් වැටුනම ඒ දිශාවලට මොන විදිහටද බලපාන්නේ? අපි කතාව ආරම්භ කරමු. දැන් මෙහෙමයි, අපි දැන් ඕන ඉදමකට පාරක් තියෙනවානේ. දැන් මහ පාරෙන් ඇවිල්ලා හැරිලා ආවත් තමන්ගේ ගෙදරට පාර තියෙනවා. ඔව්. එතනම ගේට්ටුවෙන් ඇතුළු වෙන්නේ. ඒ වගේ මේ කතා කරන්නේ. මහපාර ගැන මේ කතා කරන්නේ හරිද? සමහර ඉඩම් තියෙනවා වාසනාවට තමන් ඉඩම් මායිමේ හතර පැත්තෙන් පාරවල් තියෙනවා. හරි, පුදු වැඩක් මේක. හැමෝටම වාසනාවක් නැහැ. මෙහෙම තිබුණොත් මොකද වෙන්නේ? උත්තරේ මේක තමයි. ඉතාම හොඳයි. සෑම අතකින්ම දියුණුව ලැබෙනවා. ඒ කියන්නේ හතර පැත්තෙම ධනේන වැඩක් මෙතන වෙන්නේ. ඒ කියන්නේ ධනේන කතාවනේ මේ කියන්නේ වාසනාව. ඔය වාසනාව මෙන්න එහෙමනේ හතර පැත්තෙන් එන්නේ පාරවල්. තව ක්‍රමයක් තියෙනවා. බටහිර පැත්තේ තියෙනවා පාරක් තියෙනවා, උතුරු පැත්තේ පාරක් තියෙනවා, නැහිර පැත්තේ පාරක් තියෙනවා. මේ පාරත් ඉතාම හොඳයි. ඉක්මනින්ම දිනුවටපත් වෙනවා. එහෙම ඉදමක් ගත්තාම අවුරුද්දෙන් දෙකේ මේගොල්ලෝ ඉක්මනින් දිනුවටපත් වෙනවා. ගේ වැඩ ඉවර වෙනවා නේද? එතකොට දරුවන්ගේ අධ්‍යාපනය කරන අනාගතය හොඳට දියුණු වෙනවා. ඉතින් ආ හැම පැත්තෙම දිනන එක. ඉක්මනින්ම. ඔව්. එහෙම එකක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. බටහිර පැත්තේ තියෙනවා, දකුණු පැත්තේ තියෙනවා, නැහිර පැත්තේ තියෙනවා මේ පාරක්. මේ ගෙදර ඉන්න හොඳ ප්‍රසිද්ධියටපත් වෙනවා. ඒ පාර දින ක්‍රමයට. හැබැයි පොඩි තව දෙයක්ත් තියෙනවා. මේ ගෙදර බිරිඳට තමයි මුල්තැන හම්බෙන්නේ. සමහර පවුල් දැකද මහත්ය හොඳයි වුණ මහත්ය වැඩි ඉදිරිපත් වෙන්නේ නැහැ කිසි දෙයකට. නෝනා තමයි ඉදිරිපත් වෙන්නේ. ඔව්. නෝනා තමයි මේ සම්පූර්ණ පවුල මේ කියන්නේ සම්පූර්ණ මේ මෙහෙවන්නේ මේවා කරන්නේ. එයා එක්ක හොඳ රැකියාව කරන්න පුළුවන් එහෙම ඉන්නව නේද? මහත්ය සුළු රැකෙන මහත් නෝනා හොඳට උසස් රැකියාව කරනවා. ඒ කියන්නේ බිරිඳට තමයි මේවා මුල්තැන හම්බෙන්නේ. තව ක්‍රමයක් තියෙනවා. උතුරු බටහිර දකුණ සතුටින් සිටියත් සමාජවල ඈතලා ඉන්නේ. සල්ලි තියෙනවා, ප්‍රසිද්ධ හැබැයි වැඩි යන්නේ සමාජ වැඩවලට. බොහොම ඈතලා ඉන්නේ, කියන්නේ හැංගිලා වගේ. එහෙමත් තියෙනවා. මේ හතරවෙනි කොටස පහ තමයි. උතුරු නැගිට දකුණ. මේක හොඳ මධ්‍යම පාන්තිකේ ඉන්න. ආහහ
කියන්නේ වැඩි සමාජනේ මේ මැද මැද කොටසක් ඉන්නේ වැඩි කරලා ආශ්‍රය කරන දෙකට ඉන්න නේද මේ කට්ටියට කායගත එක මේ වැඩි සමගිය කටයුතු කරන්නේ නැහැ නිකන් සතුටින් එහෙම ඉන්නයි මට තින් අනික තමයි උතුර බටහිර ධනෙ උපඬ උපයන්න පුළුවන් උතුරටපත් වේ ඊළඟට උතුර නැගෙනහිර ප්‍රසිද්ධ වෙනවා නව ව්‍යාපාර දිනුටපත් වෙන්න පුළුවන් අනික බටහිර ඒකත් හොඳයි කියන්නේ වෙළඳ ව්‍යාපාරේ සුබ කියලා කියනවා අනික තමයි නැගෙනහිර දකුණ මේකේ තව විශේෂයක් තියෙනවා මේ ගෙදර ඉන්න අය බොහොම විනෝදෙන් ඉන්නේ කැමැති හැමදාම සමහර පාටි තියෙන පුළුවන් ඒකේ සතුටින් ඉන්නකොට ඉන්නේ එහෙම එකක් තියෙනවා ඒකේ තමයි හත් ඒක තමයි හත් වෙනි කොටස හරිද අනික තමයි උතුර දකුණ යහපත් ජීවිත ගත කරන්න පුළුවන් ඊරිස්සිය පොඩි පොඩි නිකන් පොඩි ටිකක් මේවා තියෙන පොඩක් කෝපන ගතිය එහෙම එකක් තියෙනවා බටහිර නැගෙන ඉඳලා ඉතා හොඳයි දැන් බටහිර පැත්තේ පාර තියෙනවා නැගිට පාර තියෙනවා තව දෙන උතුර පමණක් තියෙන පාරවල් තියෙනනේ ඔව් දැන් උතුර පැත්තේ ඉඳලා ඒකේතරයට දැන් සම්පත් ලබන්න පුළුවන් වාසනාව තියෙනවා තව තමයි දකුණ දකුණ පමණක් තියෙන දකුණ පමණක් පාර තියෙනා ඉන්නවා ඒ පැත්තේ ආරෝග්‍ය ශාලාවට ඉතා හොඳයි විනෝසාලා වලට හොඳයි කාන්තා ආභරණ වෙළඳ මැදස්ථාන තියෙන්නේ දැන් කාන්තාවන්ගේ ආභරණ රිදිබිලි ඉතා හොඳයි දකුණ පැත්තේ පාරක් එහෙම තියෙන හොඳ බලන්න පාරයක්දී හරි දිනුනේ ඒගොල්ලෝ තව ක්‍රමයක් තියෙනවා බටහිර මධ්‍යමයි ඒ වගේ තමයි වෙළඳ කඩේට ඉතා සුබයි ආයි පැත්ත බටහිර මධ්‍යම හැබැයි තව රහසකුත් කියනවා බටහිර පැත්තේ සමහරු බයනේ කඩ දාන්න මූණ බලාගෙන ඒවලට ඒ පැත්තේ කඩ දියුනේ සමහර ආයතන ඇත බටහිර පැත්තේ මේ කඩේ මුහුණ තියෙද්දි ලාජ්ජුවත් මේ කැසිර මැසේ තියෙන බටහිර බලාගන්නේ ලාජ්ජුවත් ඉතන පැත්තේ හැරිලා තියෙන්නේ අන්න ඒ කඩෙත් හරි දුවේ එහෙම එකක් තියෙනවා තව එක මම දැන් කොටසක් මම මතක් වුණා කියලා අපි දැන් ආහාර ගන්න වෙලාවට මතක තියාගන්න අපි බටහිර බලන ආහාර ගත්තොත් එහෙම ඒකත් පොඩි රහසක් කියලා දෙන්න හේතුව මේ අපි ආහාර හොම ගන්නකොට ඉර උදා වෙන බත් පිට වැටෙන්නේ ඒකෙත් පොඩි රෝග මේ නාසකයක් එහෙම නැත්නම් අපිට මේ සෞඛ්‍ය පැත්තේ යහපතක් කියලා කියනවා අනික තමයි නැගිනේ ඉතර තියෙන හැම හිතා සුබයි ඒ සුබයි ඒ තිබුණාම ගරුත්වය සෞඛ්‍ය සම්පන්න ගතිය හොඳටම හොඳයි මෙන්න මේක තමයි ටිකක් නරකම කොටස ඔබ හොඳට බලන්න සමහර පාරවල් තියෙනවා ඔව් තමන්ගේ නිවස ඉවරනට පස්සේ ඊළඟ ගෙදර තියෙනනේ අල්ලපු වැටේ ගෙදර එතන පාර ඉවරයි ඒ කලාතුරකින් මේ ළඟට තියෙන්නේ පාර ඇවිල්ලා අපි කියමු දැන් පා ගෙවල් දෙක තුනක් පහල අන්තිම ගෙදර ළඟින් පාර ඉවරයි ඔව් මෙන්න මේ ගෙදරට පොඩි දුර්වලකමක් එනවා හේතුව ඒ ගෙදර ඉන්න ඇට වැඩ ඉවර නෑ ගෙදර මිදුල් අතු ගන්න නෑ කොළ හැල්ලලා තියෙනවා එතකොට ගඩොල් ගඩොල් නැත්නම් පස් ගඩොල් තැන් තැන් තියෙන්න පුළුවන් කිසි වැඩක් පිළිවෙලක් අපි නිවෙලා තියෙන්නේ එතනින් අර හුස්ම ගියා වගේ පණ ගියා වගේ ඉත පාරක් එතන ඉවරෙන්න හොඳ නෑ හැම වැඩක්ම නේ ප්ලෑන් කරන ප්ලෑන් කරන සීමා වෙන්නේ ඉවර වෙන්නේ නෑ ඒක තමයි කතන්දරේ ඉතින් ඔව් ඔය දර තමයි පාරවල් ගැන සඳහන් වෙන්නේ නේද? අර කිව්ව විදිහට පාරවල් වල සුබ අසුබ දෙපැත්තම තියෙන සමහර වියක් වෙලාවට ඔබ හිතලත් නැතුව ඇති අපි හිතලත් නැහැ. මේ කියන ගන් සමහරක් වල මම දන්නේ නැහැ. හැබැයි නොඑක ආකාරයේ බලපෑම් ඇති කරනවා. සමහරක් වල මේ කියන බලපෑම් ඔබට තිබුණා ඔබ දැන් කල්පනා කරනව ඇති. ඒ හින්දාද අපිට එහෙම තිබ්බේ කියලා. දැන් විශේෂයෙන්ම මම හැබැයි මෙන්න මේකට නම් මේ පාරවල් වෙනස් කරන්න බෑ අපිට. මේ තියෙන හැටනේ. ඔව් මම මේ අලුතෙන් ඉඳන් ගන්න හැට කියලා දෙන්නේ. ඔව් අලුතෙන් ගන්න නම් තමයි ඔක බලන්න වෙන්නේ. ඔක වටින්නේ. ඔව් අනික බඩහිර පැත්තට බය වෙන්න බඩහිර පැත්ත හොඳ පැත්තක්. මම නගර කීපයක් පරීක්ෂණ පැත්තුවා ඒ පැත්තේ කඩ ඔක්කොම දියුනේ අනිවාර්යෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ බටේ පැත්තට බය වෙන්න එපා අපි දැන් අපි නිදා ගන්න සමහර බයනේ ඔව් හොඳට නිින්ද යන්න නැත්නම් බටේ පැත්තට ටික නිදා ගන්න හොඳට නිින්ද යනවා ඒක තමයි අනේ උතුර පැත්තට නිදා ගන්න එපා හිත මොකද මේ ඇඟ රිදෙනවා දඟල දඟල ඉන්නවනේ නිින්ද නැර රැට හොඳ පැත්ත තමයි නැගිට පැත්ත හිස දාන්න දකුණට හිස දාන්න නිදා ගන්න බැරිම නම් බටේට දාන්න බය වෙන්න එපා කිස දෙයකට ඒක නේ අපේ සමහර මරණම දාන්නේ නේද බය වෙන්න එපා නිින්ද යන්නත් ඒක තමයි බේද ඒක තමයි බේද හරි දැන් බෙහෙත් ඔය විතර බෙදද්දි වාස්තු විද්‍යාව පැත්තෙන් මේ මම හිතන්නේ සමහරු මේවා කියලාවත් දෙන්නේ නැති කාලයක තමයි තිලක් මහත්තයා ඉදිරිපත් කළා මේ සියලු දේවල් නොමිලොබට ලබා දෙන්නේ. තිලක් මහත්තයා දැන් මේ වැඩසටහන බලන රටේ ලෝකයට මොන හරි පණිවිඩයක් කියන්න තියෙනවද මොන හරි දෙයක් කියන්න තියෙනවද? ඔව් මම කියන්න තියෙන විශේෂ මේකයි අපි සාමාන්‍යයෙන් මේක තමයි හැමදාම දෙන පණිවිඩේ ඔයගොල්ලෝ මොන දේ අවිශ්වාස කළත් වාස්තු විද්‍යාව නම් අවිශ්වාස කරන්න එපා. හොඳට පිළි අරගෙන මම කියන දේ පිළිගන්න මේ කියන්නේ වාස්තු වෙන ශිල්ප පිළිගන්න. ඒත පිළි අරගෙන හොඳට ගියක් දොරක් හදාගන්න සතුටින් ජීවත් වෙන්න නිරෝගී වෙන්න මේ හැම දෙයකටම පොහුගක් හේතු බලපාන තමන්ගේ නිවස අදකින් ඇතිනේ නේද සමහර ගාවල බේත් පෙති තාත්තත් බොනවා අම්මත් බොනවා නේද දරුවොත් බොනවා ඉවරයක් නැහැ ඉතින් සල් ටික පූජා කරන බේස් සාපොල්ට ඒක කරන්න එපා ලෙඩක් නැතුව ඉන්න තමයි කියන්න තියෙන්නේ හරි එහෙමනම් අදත් වාස්තු දෝෂ පිළිබඳ වාස්තු විද්‍යාව පිළිබඳ ඉඩම් පිළිබඳව පාරවල් පිළිබඳව